බාධක රැසක් මැද විකිරණ පනත සම්මත කෙරුණේ පසුගිය වසරේ ජූලි මස පස්වනදායි. මේ වන විට සය මසක් ගත වී ඇතත් විකිරණ පනත ක්‍රියාවට නැංවීමට තවමත් හැකියාවක් ලැබී නොමැති බව අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණා. අද පසු විපරම වින්වන්නේ ඒ පිළිබඳව විමසා බැලීමටයි. දෙදහස් පහළොව වසරේ ජනවාරි 8 වැනිදා බලයට පත් වූ යහපාලන රජයේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත එම රජයේ පළමු දින සියය තුළ සම්මත කිරීමට යෝජනා කර තිබුණා. 2015 මේ මස 15 වන දින සම්මත වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ කොමිෂන් සභා අතරට විගණන කොමිසමද ඇතුළත් වූ අතර එම කොමිසම සඳහා සමාජිකයන් පවා පත් කෙරුණා. අවස්ථා කිහිපයකදී සංශෝධනයට ලක් වූ ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද දිනෙන් දින ප්‍රමාද වූ එය සම්මත වූයේ 2018 වසරේ ජූලි 5 වැනිදායි. කෙසේ නමුත් වසර 3කට වැඩි කාලයක් හෝ ගොස් සම්මත වූ මෙම පනතේ වැඩි බලතල ක්‍රියාත්මක කිරීමට බලය ඇති රාජ්‍ය විගණන සේවය ස්ථාපනය කෙරෙන්නේ කවදාද? තදනතුරු රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීමට නොහැකි වීම නිසා විගණන සේවා කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන සත්‍යක නැහැ කියන කතාවේ සත්‍යක් තියෙනවා. මොකද රාජ්‍ය අංශයේ නොයෙකුත් අංශවලින් තියෙන බලපෑම නිසා. මේ නිසා පහුගිය දවස්වල ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ලේකම්තුමාට වෙනම කමිටියක් පත් කරා. ඒ කමිටිය නැවත කමිටියක් අපොයින්ට් කරා මේ සේවා ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩවලට. වැටුපා සේවක කොමිෂන් සිං නැවතට නැවතත් රාජ්‍ය විගණන සේවය අර පරණ තිබුණු පැනම හිර කිරීම සඳහා සාධාරණමින් ඉන්නවා. ඔවුන් විසින් අර මේ සාමාන්‍ය ලිපිකරුවන්ගේ පඩිය තමයි නියම කරලා තියෙන්නේ. ඒ අනුව ඒකට වැඩ කරන්න නිලධාරීන් කැමැත්ත ප්‍රකාශ කළේ නැහැ. ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රශ්නේ පැනගිලා තියෙන්නේ. වැටුප් කොමිසමේ බලපෑම හමුවේ 2018 වසරේ විගණන වාර්තා නිසි කාලයට ලබා දීමට නොහැකි වී තිබෙන බවද විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පෙන්වා දෙනවා. ජනාධිපතිතුමා ඇත්ත වශයෙන්ම අලුත් වැටුප් ක්‍රමවේදය සඳහා අනුමැතිය දුන්නා. ඒත් ඒකටවත් හුඟක් දෙන්න ඇත්තටම වැටුප් සේවා කොමිසම සභාව කැමති නැහැ, ලැස්ති නැහැ. ඒගොල්ලන්ට ඕනදී ඉතින් යෝජනා කරන. නමුත් ඒ අනුව වැඩ කරන්න බැහැ. මොකද පනත විශාල වශයෙන්ම වර්කින් පවර්ලා තියෙනවා පිළිගන්න කාර්යාලයට. 2017 දක්වා සියලුම වාර්තා අපි මේනකොට වැඩ කරලා ඉවරයි. 2018 පටන් ගන්න ඕනේ. 2018 තාම පටන් ගන්න විදියක් නැහැ අපිට. ඒ නිසා මම විශ්වාස කරන්නේ 2018 වාර්තා වෙලාවට ප්‍රශ්නෙට යවන්නත් පුළුවන් වෙයි කියලා. මේ සම්බන්ධයෙන් මම කතානායකතුමාව දැනුවත් කරා, ජනාධිපතිවරයා දැනුවත් කරා. මම විශ්වාස කරනවා මේ වැඩේ නිසා ඉදිරි ගිණුම් පවා සලසෙන් ප්‍රමාද වෙයි කියලා. පැහැදිලිවම ආණ්ඩුව මේ සියල්ල අකර්මණ්‍ය කරමින් ඉන්නවා. මොකද මේගොල්ලොන්ගේ හොරමැරකම්, මේගොල්ලන්ගේ ජඩකම් ඔක්කොම හෙළිවෙන නිසා හිටපු අය වගේම දැන් ඉන්න අය මෙන්න මේ තත්ත්වයන් තුල කකුලෙන් අදිනවා, මේ ආයතන කකුලෙන් අදිනවා, මේ ආයතන වලට ස්වාධීනව වැඩ කරගෙන යන්න ඉඩ කඩලා බා දෙන්නේ නැහැ.